ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය ලබ්බට තිබ්බ අත පුහුලට තියෙන දිනේ වැඩි ඈතක නැති බවත් ජර්මන් ජාතික මාටින් නෙමොලාර්ගේ මා නිහඬව සිටියා මා සොයා ආ දවසේ කිසිවෙකුත් සිටියේ නැති බව අද ටෙලිවැකියෙන් පරණ ක්‍රමයට ඡන්දය ඉල්ලන ජේසි හරියට කියන්න මොන ක්‍රමයටද ඡන්දය ඕන අගමැතිගෙන් පිළිතුරු දේශීය ප්‍රවෘත්ති වෙතයි දැන් අවධානය දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 416 වැනි ටෙලිවැකිය ලබ්බට තිබ්බ අත පුහුලට තියනු ඇත හොඳේ ඔව් ලබ්බට තිබ්බ අත පුහුලට තියනු ඇත මේ උපහැරණේ හරි වැදගත් මේ අර මේ බඹර කපන රැකියාව හරි අවදානම් නේ නේද හරියට අපේ දේශපාලනයේ ඇතුලේ රැඳිලා ඉන්නවා වගේම තමයි හොඳේ බඹර කපන්න ඔය වැලදිගේ අවදානම් ලෙස බඹරේ ළඟට එනවා බඹර කපන්න හොඳේ එතකොට ඔය පහල ඉන්න උන්දල අහන ලබ්බෙද පුහුලෙද කියලා. ඒ කියන්නේ බඹරේ පැණි තියනවද නැද්ද කියන එක තමයි ඒ අහන්නේ. පුහුල කියලා කියන්නේ පැණි තියන එකට. ලබ්බේ කියන්නේ හිස් පැණි නැ කියන එකට. හොඳේ මේ හිස් එකට ඒ කියන්නේ ලබ්බෙට තියපු අතින්ම තමයි ඉතින් පැණි තියනවද නැත්තම් පුහුල අල්ලන්නේ. හොඳේ දැන් ජනපති රනිල් ලබ්බෙට අත තියමින් ඉන්නවා. හොඳේ උන්දෑ පුහුලට තියන්නෙත් ඔයාටම තමයි. අපි මුලින්ම බලමු රනිල් වික්‍රමසිංහගේ මාමා ජේ.ආර්. ජයවර්ධන. ඔහු කිව්වා මට බැරි ගැහණියෙකු පිරිමියෙකු කරන්ටයි පිරිමියෙකු ගැහණියෙකු කරන එකයි විතරයි කියලා. හොඳේ. ඔව්. ඒ තමයි 1978 දී ජේ.ආර්. ජයවර්ධන මේ ඒකාධිපති විධායක ක්‍රමයේ හඳුන්වා දෙමින් නේද කියපු කතාව. ඔහු ඒකේ උපරිම ඵල සිතූ පැතූ ආකාරයට ලබාගත් කෙනෙක්. 1978 සිට අද වනතෙක් මේ රටට මහා පිළිලයක් සාපයක් කරුමයක් බවට පත් වූ ජේ.ආර්.ගේ විධායක ජනාධිපති ක්‍රමයේ තුල කරන්ට බැරි බවට කියුනේ මොකක්ද ගැහැණියකු පිරිමියෙකු හෝ පිරිමියෙකු ගැහැණියකු කිරිම පමණයි කියන එක නේද නමුත් වර්තමානයේ ඊටත් වඩා හාත්පසින්ම වෙනස් දේවලුත් සිදුවෙමින් තිබෙනවා හොඳේ මේ එක පිරිමියෙකු නෙමෙයි රොත්තක්ම පිරිමි රොත්තක්ම ගැහැණුන් බවටත් නෙමෙයි හොඳේ එලෝ මෙලෝ දෙලෝටම නැති උන්දලා බවට පත් කරන්ට රනිල් වික්‍රමසිංහ ජනාධිපති දැන් සමත් වෙමින් තිබෙනවා. හොඳේ මොකද ගැහැණියකට ඇති හයිය ආත්ම විශ්වාසයවත් නැති සෙට් එකක්. හොඳේ අල්ලේ නටවන්ට මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට දැන් හැකි වෙලා. හරිය අපි කෙහෙලියගෙන් ආරම්භ කරමු. පාර්ලිමේන්තුවේ බහුතරයක් ඒ කියන්නේ රාජපක්ෂ කඳවුරම කෙහෙලියට විශ්වාසය පළ කළා නේද? කෙහෙලියට එරෙහි විශ්වාස භංගේ කෙහෙලිය දින්න. ඒ කියන්නේ කෙහෙලිය හොඳා හොරකම් වංචා සෞඛ්‍ය ඇතුලේ සිද්ධ වෙලා නැහැ කියලා රාජපක්ෂ කඳවුරම තම සගයා වෙනුවෙන් පෙනී සිටියා නේද? ඔවුනේ. නමුත් ජනාධිපති රනිල් කෙහෙලියව දොට්ට දැම්මා. හොඳේ. නයාමල අයිකුන්ටික පොහොට්ටුව ඒක හරි නියම තීන්දුව කියලා නේද? ආයේ අත්පුඩි තලන්ට පටන් ගත්තා. හරිද? නයාමලහම අයිකුන්ටික නන්නතරයිනේ නේද? ආ ඊළඟට දැන් බලමු රොෂාන් රණසිංහේ කතාව. රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවෙන්නේ මහජන ඡන්දයෙන්. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නේද ඡන්ද 90,000කට වැඩියෙන් ලබා ගනිමින් ඔහු ඍජුවම ජනපති රනිල්ට හා සාගල රත්නායකට එලෝ එලෝ පහර දෙනවා. ඒ අතර වාරයේ සමස්ත පාර්ලිමේන්තුවම කියනවා ක්‍රිකට් බෝඩ් එක වෙනස් කරන්න ඕනේ. දූෂණ වංචා හොයන්න ඕනේ කියලා නේද? ඡන්ද විමසීමකින් තොරවම පක්ෂ විපක්ෂ එකඟතාවයක් ඇති වෙනවා. ඒ බෝම්බය පාර්ලිමේන්තුවේ පත්තු කළේ රොෂාන්. අන්තිමට රොෂාන්ව ඊයේ එළියට දානවා. දැන් සියලු මැති ඇමතිකම් වලින්ම දොට්ට දානවා. හොඳේ. ඒ ඇමතිකම ඉතින් බාරගන්ට නේද? අර මුට්ටි ගඟේ දාපු පවිත්‍රලා නේද? මූණ බලාගෙන ඇමතිකම් ගන්නට බෑ. හරි ලැජ්ජයි කියපු හරිල්ලා නේද? පෝලිම් ගහිලා යනවා. හොඳේ. දැන් අපි මේ දකිමින් සිටින්නේ කුමක්ද? රොෂාන් හරිද වැරදිද? ක්‍රිකට්
බෝඩ් එක හොරුද නැද්ද ගැන මීට පෙර ටෙලිවැකි දෙකක්ම ලිව්වා. ආයේ ඒක ගැන ලියන්න නෙමෙයි මේ හදන්නේ. හොඳේ ඊට වඩා භයානක දෙයක් ගැන කතා කරන්න. ඒ මේ විධායක ජනාධිපතිට ඇති බලය ගැන. ඇත්තටම ජනාධිපති රනිල් ජනතා ඡන්දයෙන් පත්තුණු අයෙකු නෙවෙයි. ඔහුට ලැබුණේ ඡන්ද 30,000ක් විතර. හරිද? ආසනයත් පැරදිලා ගෙදර ගිහිල්ලා හිටියේ. ඔහු ආවේ ලිස්ට් එකෙන්. ඔහු තමයි අද විධායක බලතල උපරිමයෙන්ම මේ භාවිත කරමින් ඉන්නේ. එදා ජේ.ආර්. ජයවර්ධන තම මන්ත්‍රීලාගෙන් ඉල්ලා අස්වීමේ ලිපි දින නැතිව අරගෙන සාක්වේ දාගෙන හිටියා. එදා ජේ.ආර්. ඡන්ද සිටියම හැකුළුවා. ලාම්පු කලගෙඩි සෙල්ලම් කළා. ගරු විනිශ්චයකාරවරුන්ගේ ගෙවල් වලට ගල් ගැහුවා. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා දැම්මා. 83 කළු ජූලිය වෙලාවේ සතියක් බකන් නිලාගෙන බලාගෙන හිටියා කොළඹ අමු සොහනක් කරනකන්. යාපනයේ පුස්තකාලයට ගිනි තියන්ට දේශපාලන මැරයින්ගේ ඒ මහවුන්දගේ ආශිර්වාදය ඇතිව. දැන් රනිල් එළියට බහිනකොටම පොලිසිය හමුදාව දාලා ගහනවා. ජනතා ඡන්දයෙන් පත්තුණු කෙනෙක් නොවන නිසා ජනතාවට එලෝ එලෝ වග කියනවා. හොඳේ ම්ලේච්ඡ ආකාරයට බදු ගහනවා. අතේ පැලවෙන බොරු සිහින කතා කියමින් ඉන්නවා. හොඳේ හරියට නිකන් කුළුඳුලේ උපන් දේශපාලනඥයෙකු වගේ. මේ අතර වාරේ රටේ විවිධ තරාතිරම්බල අයට තගදාමින් චණ්ඩි පාට් එක පෙන්නවා. හොඳේ මමයි රජා. මේක මගේ රාජ්‍යය. මගේ රාජ්‍යයේ මට ඕන හැටියට මට ඕන හැටියට විකුණන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. මේ සියල්ලටම අත්පුඩි තලන නයාමල අහිකුන්ටිකින් සෙට් එක මේක දිහා ඔහේ බලාගෙන ඉන්නවා. හොඳේ වෙන කොරන්ට දෙයක්වත් නැහැනේ උන්දලට නේද? 1930 ගණන්වල නාසි පාලනයට එරෙහි වූ ජර්මානු ජාතික මාටින් නිමෝලාර්ගේ කවිය අද යලි මතක් කරනවා. ඔවුන් පළමුව සමාජවාදීන් සොයා පැමිණියා. මා සමාජවාදියෙකු නොවන නිසා මම නිහඬව සිටියා. ඊළඟට ඔවුන් වෘත්තීය සමිති සමාජිකින් සොයා පැමිණියා. මා වෘත්තීය සමිති සමාජිකයෙකු නොවන නිසා මම නිහඬව සිටියා. අනතුරුව ඔවුන් යුදෙව්වන් සොයා පැමිණියා. මා යුදෙව්වෙකු නොවන නිසා මම නිහඬව සිටියා. අවසානයේ ඔවුන් මා සොයා පැමිණියා. එවිට මා වෙනුවෙන් හඬ නැගීමට කිසිවෙකුවත් ඉතුරු වී සිටියේ නැහැ. ඔව්, අද නිහඬව සිටින ඔබට කීමට ඇත්තේත් මේ ඒකාධිපතිත්වය ඔබව සොයා එන දවසට කතා කරන්නට කිසිවෙකු හෝ ඉතිරි නොවනු ඇත කියයි. ඔව්, මේ ඒකාධිපතිත්වය ඔබ සොයා එන දවසට අද ඔබ මේ නිහඬව ඉන්න නිසා එදාට ඔබ වෙනුවෙන් කතා කරන්නට කෙනෙක් ඉතිරි වන්නේ නැති බව මතක තබා ගන්න. හොඳේ. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රුපියල් ලක්ෂ 50ක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අද වන තෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති බව රාජ්‍ය අමාත්‍ය ශෙහන් සේමසිංහ පවසනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. මේ අතර රාජ්‍ය පරිපාලන, සුදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වැය ශීර්ෂ ඊයේ දින විවාදයට ගැනුණා. ඒ අනුව ඊයේ පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය. දැන් මේ මහ බැංකුව ඇතුලේ තිබුණු ලක්ෂ 50ක මුදල් බණ්ඩලයක් නැතිවීම සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් තාම කරගෙන යනවා කියන්නේ තාම හොරාල්ලලා නැහැ. එතකොට මහ බැංකුව ඇතුලේ තාම හොරෙක් ඉන්නවා. මහ බැංකුව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන අතර පොලිසිය විසිනුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් පවතිනවා. මේ විමර්ශනයේ අවසානයේ තමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් අපිට පැහැදිලිව මොකද්ද වෙලා තියෙන්නේ, ඒකට වග කියන්න ඕන කණ්ඩායමක් ඉන්නවද, කවුද ඒ කියන කාරණේ පැහැදිලි කරන්න වෙන්නේ. මෙතුමා මහා උජාරුවට මේ පළාත් පාලන ක්‍රමය ගැන කතා කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්ව ඡන්ද තියන්න කියලා. මහතුමා තියන්න තිබ්බ ඡන්ද තියන්නේ නැහැ. ඡන්ද පරදී කියලා බයයි. ගරු කථානායකතුමනේ මොනවා කියලා කෑ ගැහුවත් මෙතුමා මෙතන සභානායක හැටියට තමයි පළාත් සභාව කළ කරන්න පුළුවන් හානි උපරිමය කළේ. අද පළාත් සභා ඡන්ද තියන්න බැරුණේ ඒ පනත ගෙනාපු නිසායි. මෙතුමා කියලා කිව්වේ. ඉතිහාසයේ සත්‍ය සටහන් වෙලා තියෙනවා. නම නෙමෙයිනේ නිලේනේ. ඉතිහාසයේ සත්‍ය සටහන් වෙලා තියෙනවා. දැන් අපි විපක්ෂයක් කරලා අපි ලෑස්ති පළාත් සභා මැතිවන්නේ සඳහා මං හිතන්නේ පාර්ලිමේන්තු යෝජනාවක් විතරයි ගේන්න තියෙන්නේ. පරණ ක්‍රමයටම ඡන්දෙ තියෙන ප්‍රශ්නේ තියෙන ඔබතුමාවක අර ජනාධිපතිතුමාත් හම්බෙන්න වෙලාවල් තියෙනවනේ. කාමරේ
හරියට කියන්න මොන ක්‍රමයකටද ඕනේ කියලා. ඔතුමා කිව්වනේ මේ දැන් ජනාධිපතිව හම්බ වෙනවා කියලා. නෑ නෑ. මම එපයි කියන්නේ වැඩියෙන් හම්බ වෙන්න කියලා. අපේ රටේ ජනතාවගේ අවශ්‍යතාව වෙනවා අපි හම්බ වෙනවා. ඉතින් අපි පැහැදිලිව අපි එතුමාගෙන් ඉල්ලීම කරන්නම්. පරණක වෙනම යෝජනාවක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ අපේ සහය දෙනවා ඒකට. හැබැයි අපි කතා කරන හැම නියෝජිතෙක් මතක තබා ගත යුතුයි. මේ කතා කරන්නේ බංකොලොත් අයවැයක බංකොලොත් වැය ශීර්ෂය. එහෙනම් දෙසැම්බර් මාසේ ජනාධිපතිතුමා බලනවා බංකොලොත් භාවයේ ගැලෙව්වට පස්සේ තව ශක්තිමත් කළ ඉදිරියට යන්න. නැවතත් මේ සභාවේ ඉන්න අපි කුලල් කාගත්තොත් වාසිය අපිට නෙමෙයි ඒ වාසිය ලැබෙන්නේ මූදෙන් පිට ඉන්න වෙනත් කණ්ඩායම් වලට. ලබා දුන්නු ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් චූදිතයන් හැට නම් කරපු අයගෙන් වැඩි පිරිසක් රාජ්‍ය නිලධාරින්ය. කොටින්ම රාජ්‍ය සේවය තුළ පංචශීලය රැකගන්නට පුළුවන් රාජ්‍ය සේවයක් අපිට ලබා දෙන්න පුළුවන්ද? අප්‍රේල් මාසේ මැතිවරණ කාලයට හපහපා ඉන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ අයවැයෙන් ටොපියක් දීලා තියෙනවා රාජ්‍ය සේවකයාට රුපියල් 10000ක ටොපියක්. හැබැයි චූටි සීනි බෝලේ අප්‍රේල් මාසේ හම්බෙනකොට බදු ටික වැඩි කරලා රාජ්‍ය සේවකයාගේ ඊට වැඩිය ලොකු බුල්ටෝ එකක් ආණ්ඩුව ගන්නවා. මම පාර්ලිමේන්තුවේ V8 එකකින් කාටවත් නැහැ කියන්න බෑ. මම සතුට වෙනවා. හැබැයි අපිට පුළුවන් ශෙනිකේන් අපේ ඉරණම වෙනස් කරගන්න අපේ දරුවෝ දරුවන්ගේ අපේ මේ වේදනාව හෙට එළි වෙනකොට විසඳ ගන්න පුළුවන් දේශපාලන ක්‍රම තියෙන එතනට යන්නේ නැහැ. එතනට යන්නේ නැති ඇයි? අපේ දරුවොත් රටේ දරුවොත් මේ සංවර්ධනයේ දිනුන භුක්ති විඳින්න පුළුවන් රට දේශපාලනය හදන්න. එහෙම හදන්න කෑ ගහනකොට අපෙන් කකුලෙන් අදිනවා නම් දේශපාලනය කියන විදියට හැඩ ගැහෙනවා නම් උන්ටත් හෙන හත ගහන්න එපයි මං. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝක සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.